sido de nada, no soy César. Raja Pasin, Arma y Janis, de Tanatava, de Suazi, de Karamakuan, de Seva, de Katakarada, Eagi, Padubara, Agricola, Janaji, de Sahandukiri. Eka, Apinidas, Labaga, de Dawasa, de Apiki, Laki, Karagatata, Eka Saksha, de Latino, de Kina Prasni, es como tu lati. Inisa, Apata, Avasivani, Nikaruni, de esa panicarne, Kiriman, de Raja Nilda, de Banina. කොහොමද අපි ජනතාව මතු ගෙවන්නගේ බල අඩු කරන්න පුළුවන් සැලසුම්. අන්න ඒක තමයි අප මේ සාමික අවබෝධතා ගිවිසුම කියලා දේ සංකල්ප අපි අදහස් කරන්නේ. මේක කිසිසේත්ම ඔය අමාත්‍යංශත් කොටු කිරීම තමන් දක්ෂ ලෙස නිමාසිරි පාල බවපතින් යමාත්‍යංශ කියන. අපට කරන්න පුළුවන් වන්නේ උනන්දුතාවයට ඒ තියෙන ආකර්ෂණීය භාවයට අපි අතු දවක් දීම. නමුත් ඒ කරන ක්‍රමවේදයක් වාකේ මූල්‍ය සම්පතක් මේ මුදල් උපයන්න පුළුවන් ආයතන 403ක් තියෙනවා. ඒ 403න් අද මම හිතන විදියට අපි බාර ගන්නකොට 200ක් විතර අලාභ තිබ්බට අද සුවිශේෂ වෙනසක් ඇති වෙලා තියෙනවා. අනවශ්‍ය නාස්තිය නැති කරලා ලබා ගන්න පුළුවන් ආදායම බරක් ඇති නොවන විදිහට ලබාගෙන රජයට ලබා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය මේ ආයතන තුලින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම හිතන විදියට අලාභය උපයන ඒ ආයතන මම හිතන විදිහට 50ට අඩු මට්ටමකට අඩු වෙලා තියෙනවා. මේකත් නැත්තම් නැති කරන්න අවශ්‍යයි. අපි මේ ආයතන පහක් ඉලක්ක කරේ රටට සුවිශේෂ කටයුත්ත කරන ආයතන පහ. ඒ වන්නේ වරාය අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය. දැන් මේක තුලින් මේවා ඒකාධිකාරී තියෙන ආයතන. මේවා මුකුත් කරේ නැතුණත් ලාභ ලබන්න අවශ්‍යයි. නමුත් දේශපාලනය කරන නිසා මම හිතන්නේ වැරදි මාර්ගයකට ගිහිල්ලා මේ හැම ආයතනයක්ම අවුරුදු 3කට ඉස්සෙල්ලා වරාය අධිකාරියව තනකරු ගුවන් තොටුපළ ඇර අනිත් සියලු දෙනාම අලාභට දීවා ආදර. මිලියන් 10ක් 15ක් නෙමෙයි කෝටි 3200ක් නැති වෙන එක ආයතනයක කනිස තෙල් සංස්ථාවේ දා මට මතකයි මිලියන් කෝටි 5600ක් නැතිනම් මේ අවුරුද්දකට වුණා කියලා. මෙන්න මේවා નિවරදි කරලා ජනතාවට බරක් දාන්න නැතුව ගමන් කිරීම තමයි අපට අවශ්‍ය. මේක කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලින් කියන ඔය තියෙන දේවල් පත්‍රවල දීලා තිබ්බට කිසිසේත්ම මේක අදාළ නැහැ. මේක උතුරු කොරියාව ඇවිල්ලා කිව්වනම් මේ වගේ දෙයක් කරන්න අපි කරන්න හොඳ දෙයක් කරන්න ඕන තරකින් ආවත් අපි කිරීම තමයි අපට අවශ්‍යම. අන්න ඒක පාදක කරගෙන තමයි අපි මෙවැනි වැඩ පිළිවෙලට ආව තියෙන වෙලා තියෙන්නේ. ඉතින් මම ඇමතිවරුන්ට මගේ මමත් රාජ්‍ය අමතුමත් සුලින් ඉල්ලන එක දෙයයි. ඔබේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ. අපි මෙතන ඔබතුමාලා ගෙනියන ඒ වැඩ පිළිවෙලට මුදල් සෙවීම තමයි අපේ සිදු කාර්යභාරය. ඉතින් ඔබේ ඉදිරියටමක් සහිත කරන එකට බාධාවක් ඇති වුණොත් ඒක අපේ අදක්ෂතාවය. නමුත් ඒකෙත් සීමාවක් තියෙනවා. පෞලක ආදායම ලක්ෂයක් නම් අපි ලක්ෂ 10ක් වියදම් කරනවා නම් ඒ ලක්ෂ 9 හොයන්න පුළුවන් මාර්ගය තියෙනවා. දැන් ඔය ලක්ෂ 9 අපේ රටට ආදේශ කරනවා නම් ඒ බදු ගෙවන්න. ඒයකින් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ අලුත් නවීකරණයක් තුලින් අපි වැඩ කිරීම තමයි තිබෙන්නේ. ඒ නිසා මම ප්‍රථමයෙන්ම ඒ අමතුරුන්ට ඒ ලේකම් වරුන්ට මම ඉල්ලන්නේ අපි මේක ඉදිරි දක්මක් සහිතව අපි රට ගෙනියම. අපේ සතු කාර්යභාරයක් තියෙනවා. නිදහසාරන් අවුරුදු 66ක් 7ක් වුණාට අප තාම ඒ සැබෑ ස්වාධීනත්වය ලබා තාම අපේ ඡන්දදායකින් ලබා දීලා නැහැ. ඒක තමයි කරන්න අවශ්‍ය. මම නිදසුන් දෙකක් කරා. මම මේ කතාව නවත්වනවා. හම්බන්තොට වරාය. මේක එන්නේ අපේ වරාය අධිකාරිය යටතේ. කොළඹ වරායක් ඇති කළා තියෙනවා. අපි ප්‍රශංසා කරන්න අවශ්‍යයි. අද ඒක ලෝකේ 23 වෙනි වරාය බවට පත් වෙලා තිබෙනවා. ලලිත අතුරුමගදී මගේ දේශපාලන ගුරුවරයා කාලාන්තරේ 17 තිබ්බ එක. ඉතින් ඒක තුළින් මේ හම්බන්තොට වරායේ සම්පූර්ණ වියදම් මිලියන් 19700යි. ආදායම කීයද මිලියන් 200යි. මේ 200 තුළින් ඒ සම්පූර්ණ අවුරුද්දකට මේ 2017 ගෙවන පොලිස් සහ ප්‍රාඥන ශේෂ කිරීම බිලියන් 10.5යි. ඒ කියන්නේ කෝටි 105යි. දැන් මේක ගෙවන්න තියෙන්නේ කොළඹ වරාය අධිකාරිය. මේක දරා ගන්න පුළුවන් කරන්න බෑ. අපිට කොළඹ වරාය සාර්ථක ගෙනියනවා නම් මෙතනට එන්න පුළුවන් ඒ කන්ටිනෙන්ට එන්න පුළුවන් අනේ ඉන්දියාව.
හම්බන්තොට එන්න පුළුවන්න්නේ නැවත ඉන්දියාවෙන් හෝ මේ අසල රටවල්ද. අපි මෙතන දෙන්දිස්සලා සිංගප්පූරුව මැලේසියාව අලුතෙන් පටන් ගන්න තායිලන්තය මේ ඔක්කොම පවු කරගෙන ඉන්න තියෙනවා. ඉතින් අපිට මේක ඒකාධිකාරයක් ලංකාවේ අපේ කම්පැනි තිබ්බට පිටස්තර ජාත්‍යන්තර මට්ටමේ එක නැහැ. ඉතින් අපිට තරංකාරී තත්ත්වයට ඇතුල් වෙන්න ඕනේ. එතකොට අපි කොහෙන්ද මේ කන්ටේනර් ගේන්නේ මේකේ ලාභයක් ලබන්නේ? ඉතින් මේ නිසා තමයි අපිට ගේන්න තියෙන්නේ ජපානේ, චීනේ ඒ නිෂ්පාදනය කරන එක. දැන් මේක මේ ලංකාවේ කොළඹ වරායට ගේන්න යම් ප්‍රමාණයක් තියෙනවා. ඉතුරු ඒවා ගේන්න යම් අද ඒගොල්ලන්ට මෙතන කිසි අයිතිවාසිකමක් නැත්තම් මොකටද මෙහාට ගේන්නේ? දැන් තනවල 4-5ක් තිබෙනවා. ඒ නිසා තමයි අපේ ආණ්ඩුව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් තීන්දුව කරේ අපට බරක් ඇති නොවන විදිහකට අපි ඒකේ අයිතිය ලබාගෙන ඒ පරිපාලනය විමධ්‍යගත කිරීම තමයි අපි කරගෙන යන්නේ. මේක තමයි මේකේ එක දේ. ඒ වගේම අපි ශ්‍රී ලංකා නායතනෙම නිදර්ශනක් වශයෙන් ගන්නවා. ඒකෙත් කිසිසේත්ම ඒ රජයේ තියෙන අයිතිය 150කට වැඩි අපි ලබා දෙන්නේ නැහැ. පාඩු ලබනවා කිව්වහම අපිට පාඩුව බිලියන් 16 කෝටි 16700ක් තිබෙනවා. ඒ 2015 ශේෂපත්‍රයේ තියෙන අලාභය. කී අවුරුද්ද අලාභය? මෙහෙම කොතරම් ප්‍රමාණයක් අපි මේ අලාභය ගෙනියන්න පුළුවන්ද? අලාභය ගෙනිනවා කියන්නේ රටේ සම්වර්ධන අඩු වීම. ඒ කෝටි 16700 අවුරුදු 4කට තියෙන අලාභය. 2014 අලාභය කෝටි 3200යි. දැන් මේ කෝටි 3200 පාවිච්චි කරා නම් අපිට කිරි පැකට් එක රුපියල් 100කින් අඩු කරන්න තිබ්බා. සීනි රුපියල් 25කින් අඩු කරන්න තිබ්බා. නැත්නම් හාල් රුපියල් 20කින් අඩු කරන්න තිබ්බා. මේක තමයි එක ආයතනයක කරන අදක්ෂතාවය තුලින් රටටම බලපාන ආකාරය. ඉතින් මේකේ ඉන්න 10,000 ජන ආරක්ෂා කරනවද නැත්නම් සමස්ත රටේ ඉන්න 130 ගැන කතා කරනවා. මෙන්න මේ වගේ දේවල් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මත්තල ගුවන්තොටුපළ. හදන්න හොඳයි. අහස යන එන්නේ නැත්නම් මොනරුණ්ඩද මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ කෝටි 4900 ගෙවන්න තියෙන්නේ නිමල් සිරිපාලගේ ඇමතුමාගේ මේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමගම. ඒක දරා ගන්න පුළුවන්. මාසයකට මිලියන එකක් කියන්නේ 110ක ආදායමක් නැතිව කොහොමද අපට කෝටි 4900ක ඒ ණයක් අපට සර්විස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කටයුත්තක් නිසා තමයි අපි ඉදිරියට හිතාගෙන අද මෙවැනි සාමික අභූතා ගිවිසුමක් ඇති කරලා තියෙන්නේ. බරක් ඇති නොවන විදිහකට කිසිසේත්ම රේඛිය මතේ කොටු කරන්නේ නැතුව එක සිතීමක් තුළින් කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසා මම මේ නිදසුන් දෙක තුන ගත්තේ ඔබතුමාට පෙන්වලා දෙන්න මොකද්ද අපේ අරමුණ. නැත්නම් නිකන් අගත දැනුවත් ඉලක්කයක් නැතුව කටයුතු කරනවා නම් ඒ වගේ ගමනකට අපි තිතක් තියලා හරි මාර්ගයට ගෙනියන එක තමයි අපට අවශ්‍යතාවය තියෙන්නේ. මම බොහොම ආඩම්බරයි අපේ මුදල් අමාත්‍යාංශයේ එදා තිබ්බ තත්ත්වයට වැඩි අද ලේකම්තුමාත් නියෝජ්‍ය ලේකම්තුරු අපේ අධ්‍යක්ෂ ජෙනරල්තුමාලා තුලින් මමත් ලක්ෂ්මන් යාපත් එක්ක අපි මේකේ යම් විදිහකින් අලුත් අභියෝගයක් බාර අරන් තියෙනවා. ඒ බර අනිතා රේඛිය අමාත්‍යාංශයෙන් අපි බාර අරගෙන පුළුවන් තරම් අපි ඒ තියෙන ප්‍රශ්න නිරාකරණය කිරීමේ වගකීමක් අරගෙන තිබෙනවා. මට ඔබතුමාලාගෙන් ඉල්ලන්න තෝරන ඇමතුමාලා තුලින් කරුණා කළා ඒ ප්‍රශ්නේ එන්නේ ඉස්සෙල්ලා අපි කතා කරලා ඒකට විසඳුමක් ලබාගෙන කටයුතු කරමු. මේ ප්‍රශ්නේ අපි නිකන් අනාගත්තා. මේක දැනගෙන ගිහිල්ලා අපි ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඒ වගේම නියගයක් තියෙනකොට විදුලි බල මණ්ඩලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝගේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක්. ඒක කොහොමද අපි කරන්න තියෙන්නේ? ඒක නියගයක් තිබ්බයි කියලා අලාභයක් ඇති කරන්න ඉඩ දෙන්න බෑ. ඒ වගේම පාරිභෝගිකයට බර දාන්නත් බෑ. එහෙනම් මොනවද අපි කරන්න පුළන්නේ? తాවකාලික මේ වගේ වැඩ පිළිවෙල අපි කතා කරලා කටයුතු කිරීම තමයි මෙවැනි ප්‍රකාශයක් තුලින් ඇති කරලා තියෙන්නේ. ඉතින් කාගේවත් බලහත්කාර කිරීම තුලින් අසං කිරීමක් නොවේ අපේ සමස්ත සිටීම සිටුවිල්ල ඉෂ්ටකත් ජනතාවට මීට වැඩිය හොඳ පරිපාලනය ගෙනා දෙන්න. ඒක තමයි අපේ ජනාධිපතිතුමා මහත්මයා සිරිසේන අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ ඒ සාමික වගකීම තුලින් එකතු වෙලා පක්ෂ දෙකක අදහස් එකතු කරලා එක ජාතික ප්‍රතිපත්තියක් තුලින් කටයුතු කිරීම තමයි අපි මේ කරගෙන යන්නේ. එනිසා ඔබ අද පැමිණලා දෙන ඔබ සියලු දෙනාට ආවංකේ ස්තුතිය පුද කරනවා. ඒ කරන ගමනම මේ ආයතන පහක් ඒ 400 ඉලක්කය කරලා තිබ්බට අනිත් ඒවා නොකිය වුණාට ඒ අසං කිරීම හිතාගෙන කටයුතු කරගෙන යන්න අවශ්‍යයි. ලේකම්තුමාට අනිත් ඒවත් ඒ ආකාරයෙන්ම අපේ අශෝක රන්ජිත් අශෝක මැතිතුමා අධ්‍යක්ෂ ජෙනරල් මැතිතුමා ඒව සම්බන්ධ නවීකරණයක් ඇති කරලා පුළුවන් තරම් අපි නූතන ටෙක්නොලොජි පාවිච්චි කරගෙන කටයුතු කරන්න ඕනේ කියලා මතක් කිරීමෙන් කරුණාකර සියලු දෙනාම එකතු වෙලා අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.
ඒක තුළින් ජනතාවට ඉතියන බදු බර අඩු කරලා ජන ජීවිතය සැහැල්ලු කිරීම වැඩ පිළිකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන මතක් කිරීමෙන් මම නිහඬ වෙනවා. ඔබට ස්තුතියි.